පලිබෝධනාශක රජිස්ථාවරයාව ඊයේ තනතුරෙන් ඉවත් කළා එතුමා මේ රසායනික පොහොර නියෝජිතයෙක් කියලා. එතුමා ඒත් කියනවා එතුමා වැඩ කළේ කැබිනට් උපදෙස් මත, හැබැයි එතුමා දුරෙන් ඉවත් වීමට සූදානමක් නැහැ කියලා. දැන් අදගත් තීරණයත් එක්ක එතුමාගේ ඉවත් වීම තවදුරටත් ක්‍රියාත්මක වෙනවද? දැන් එතුමා කියන ප්‍රකාශයට අනුව දැන් කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත එතුමා මේක කරේ නම් මොකද්ද ඔබතුමන්ලා ගන්න ඉදිරි ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන්? එතුමා දුරෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා, ඒ පිළිබඳ කිසිදු වෙනසක් නැහැ. පළවෙනි දේ තමයි එතුමාට මුලින් නොවැම්බර් මාසේ 11 නොවැම්බර් මාසේ 5 වෙනිදා ඔහුට විරුද්ධව මම පරීක්ෂණය පවත්වන්න අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් ලබා දුන්නා. ඒ තමයි අපි මුලින් පලිබෝධනාශක ආනයනය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කිරීමේදී එක පෞද්ගලික සමාගමට පක්ෂග්‍රාහීව ඔහු විසින් ලේඛනයක් සකස් කළ අපට එවලා තිබුණා. ඒ පිළිබඳ ආනයනකරුවන් මට පැමිණිල්ලක් කරා. සොයා බැලීමේදී පලිබෝධනාශක රජිස්ට්‍රාර්වරයා විසින් එක රසායනික සමාගමකට පක්ෂව ලේඛනයක් සකස් කළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන නිසා මට සිද්ධ වුණා ඒ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු ලයිස්ට් වෙනස් කරන්න මේ අවස්ථාව. ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වාගෙන යන අතරතුරේ මේකේ වැඩිම හානිය තියෙන දේ තමයි අපි පිළිගන්න ඕනේ මේ අවධානය යොමු වෙලා තියෙන කාරණේ. ඉතින් ඒ නිසා ග්ලයිෆොසෙට් තහනම දිගටම තිබුණ දෙයක්. මේ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරනවා නම් ඔහු තමන්ගේ ආයතන ප්‍රධානියා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මේ පිළිබඳ තීන්දුවක් අරගෙන ඉන්න ඇමතිවරයා මේ කිසි කෙනෙක්ගෙන් අහන්නේ නැතුව මේ ගැසට් එක ඔහු ඉවත් කරලා තියෙනවා. ඒ නිසා ඔහුට මේ පිළිබඳ කිසිදු බලයක් නැහැ. ඒ නිසා රාජ්‍ය සේවා කොමිෂමේ ආවරණ අනුමැතියට යටත් ඔහු අද වහාම ක්‍රියාත්මකන පරිදි අපි අමාත්‍යංශයට ඔහු අනුයුක්ත කරා. ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ පරීක්ෂණයෙන් පස්සේ ඒ අවශ්‍ය කටයුතු කරනවා. ඔහු ඒ නීතිය ක්‍රියාත්මක නොවුනොත් ලේකම්වරයා එවපු ලියුමට අනුව ඔහු ක්‍රියාත්මක නොකරොත් එතනින් එහාට ගන්න ක්‍රියාමාර්ගයක් අපි ගන්නවා. සංසිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30ක් රුපියල් 16ක් ඉතිරියක්.